मम आतगल रजमहाराधिपति पल्लेगम दिनरतन आमदुरु मे विहारस्थाने मागम राजधानी समये सद्धातिस्स महाराजतुमा विसिन करवन लद चैत्येक नटबुन दक्नट तिबिनो इत पशु कालिक वर्भिगोस् महानुवर युगे कीर्ति राजसिंह महाराजतुमा विसिन मे विहारस्थाने नवत प्रतिसंस्करणे करतिबिनो विशेषतुमागे अवधानय मे विहारस्थाने यमु तिबेन्ने यतुमा कुडाकल अकुरु करवु राजगुरु वगेगोडे इंदसार माहिपानान वहांसेट गुरुपंडुटु वसयेन मे विहारस्थानयक् मीट अनुबद्ध वगेगोडे रंकोत्मलु विहारस्थानयक् मीट अनुबद्ध मिद्दनीय पुराण विहारयक् कियन विहार तुनम प्रतिसंस्करणय करला रजतुमा विसिन राजगुरु वगेगोडे इंदसार माहिपानान वहांसेट पूजा करंट यदुनु इट उडदी नुवर युगे उपसपान भिक्षुन वहांसेला नुमति युगेक उंदुपिटिये सिल्वतुन वहांसे भी विहारस्थाने रकबलागत भव इतिहासे संधान वेनवा राजगुरु वगेगोडे इंदसार माहिपानान वहांसेगें आरंभवुन मे भिक्षु परंपराव वगेगोडे संगपुरपुर नमें प्रसिद्धियट पत्तुना वगेगोडे संगपरपुरे पाली भाषा पिलिबंदव इता पांडित्या तिबुन बबरंदी देवानंद माहिपानान वहांसे विसिन अदमुलु लोकयाम बोधिवंदना सिदुकरन इंदनील वन्नपत्त कीन गाताव रचना करल तिबिन्ने बबरंदी देवानंद माहिपानान वहांसे मे विहारस्थाने नव प्रबोधया कतूने मातर वेल्लबेडपत्तु यतुलु हंबंतर दिशावे प्रधान संघनायक महोपाध्याय वगेगोडे श्री सुमंगल माहिपानान वहांसे उन्वहांसे मेवनी विहारस्थान अटक रकबलागनमिन प्रतिसंस्करणय करल तिबेनु मा विहाराधिपतित्वयट पत्तुनेन पस्से श्री सुमंगल दहंपासल आरंभ करला प्रदेशे दरिद्रयांगे धर्मज्ञाने दीयुनु करन्नत् मे प्रदेशे शिष्य भिक्षुन वहांसेलागे अध्यापन तत्त्वे नगा सिटुवन्नत् श्री सुमंगल नमिन पिरिवेनक् आरंभ कला ए मूलिक पिरिवेनक् वशयेन आरंभ करन्ट यदुना पशु कालिक महापिरिवेनक् बवट पत्तुना दैन विद्यायतन पिरिवेन बवट पत्वेला तिबेनवा मे हंबन्तोट दिस्त्रिक्किये पवतिन एकम विद्यायतन पिरिवेन आतगल श्री सुमंगल विद्यायतन पिरिवेन मे स्थानें एचएससी विभागे समत्तुनाम जीएकु इवागेम शास्त्रवेदी उपाध्य पवा दक्वा पंति पवतेनो पिरिवेन श्रेष्ठी गहनु दरुवंट अध्यापने लबन अवकाश नमति निसा बहु दिनागे इल्लीम परिधि निल्वल आनंद विद्यालय नमें රජයේ අනුමත පෞද්ගලික පාසලක් ආරම්භ කරලා දැනට ළමයි 600ක් පමණ අධ්‍යාපනය ලබනවා එක වසරේ ඉඳලා 13 වසර දක්වා කලාවාණිජ පන්ති පවත්වනවා සුමංගල පිරිවෙනේ නිල්වල ආනන්ද විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 65 දෙනෙක් පමණ මේ ස්ථානයේ සේවය කරනවා රාජරාජ මහාමාත්‍යන්ගේ උදව් උපකාර ඇතුව ගොඩනැගුණු මේ විහාරස්ථානය සංඝ පරම්පරාවක මූලස්ථානය හැටියට දැක්වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැම්පිට විහාර බොහොම දුර්ලභයි. රාජසිංහ රජතුමා විසින් කරවන ලද තැම්පිට විහාරයක් අදත් දක්නට ලැබෙනවා. ඒ වගේම වගේගොඩ සුමංගල මාහිමිපාණන් වහන්සේගේ යුගයේ ඇති වුණ දෙමහල් විහාර මන්දිරයක් බොහොම දර්ශනීය විහාර මන්දිරයක් පවතිනවා. ये विहारे बीतुसीतुआं पिलिबंदव मेदगड विमलकीर्ति नाहिमी एवागेम चित्रशिल्पी मांजुश्री वैनी आयगे प्रसादय मे चित्र संबंधव
පවතිනවා නුවර යුගයට අයත් පිළිමේ වලින් සමන්විත ටැම්පිට විහාරය දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වරින් වර සංරක්ෂණය කරනවා නමුත් කලකින් සංරක්ෂණයක් නොවුණු නිසා දැයි බිති සිතුවම් මැකීගෙන යන තත්වයක් උදා වෙලා තියෙනවා විශේෂයෙන් දුෂ්කර ප්‍රදේශයක මෙවැනි පිරිවෙනක් පවත්වාගෙන යෑම අතිවිශාල කරදරකාරී කටයුත්තක් වෙනවා උන්වහන්සේලාගේ දානමාන ආදිය උන්වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කිරීම වැනි කටයුතු දායකකාරකාදීන්ට තනිව කර කියාගත නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ ඒ අයගේ තිබෙන දුප්පත් භාවය නිසා පොඩි හාමුදුරුවෝ 49ක් 50ක් පමණ අධ්‍යාපනය ලැබන ආයතනයකට එක් දායක මහත්මයන් කෙනෙකුට දානීය සම්පාදනය කරනවා කියන්නේ බොහොම බැරෑරුම් කාර්යයක් වෙනවා කොහොම නමුත් දායකකාරකාදීන්ගේ ලැබෙන ආධාර තුලින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා පොත්පත් ඒ වගේම දානමාන ආදිය නමාතම් පහසුකම් සාමාන්‍ය මට්ටමින් පවතින බව මේ වෙලාවේ මතක් කරන්න ඕනේ සියම් මහනිකායේ මල්ලතු පාර්ශ්වී විහාරස්ථානයක් වන මේ විහාරස්ථානය මල්ලතු විහාරයේ සමග බොහොම සමීප සම්බන්ධකමක් පැවැතෙන විහාරස්ථානයක් පෙර යුගයේ මේ විහාරස්ථානය කණුකැටියේ පුරාණ විහාරය කියලා නම් වුණා දැනට තමයි මේ හාතකල රජමහා විහාරය කියලා දක්වන්නේ කණුකැටි තානායමටම තිබුණු එකම විහාරස්ථානය මේ විහාරස්ථානය කණුකැටි තානායම සීමා වෙන්නේ රන්නවෙනුත් ඒ වගේම වලවේ ගඟිනුත් කියන මේ ගංගා දෙකෙන් තමයි කණුකැටි තානායම සීමා වෙන්නේ මේ කණුකැටි තානායම පැවතුණු එකම විහාරස්ථානය මේ විහාරස්ථානය පසු කලෙක කණුකැටි කියලා ගොවි ජනපදයක් ඇතිවීම නිසා මේ විහාර එම ගොවි ජනපදයේ විහාරස්ථානයක් ආරම්භ වුණා ඒ ආරම්භ කළේ මගේ මූලිකත්වයෙන් කණුකැටි විහාරස්ථානය කියලා නම් කළ නිසා මේ විහාරස්ථානය පුරාණ හාතකල රජමහා විහාරස්ථානය නමින් නමුණා මෙහි තිබෙන පුස්කොළ පොත්වල සෑම ඔප්පුති රප්පුවලම පවතින කණුකැටි විහාරය කියලා විශේෂයෙන් ලංකාවේ පුස්කොළ පොත්වලින් දුර්ලභ ගණයේ පුස්කොළ පොතක් වන සද්ධර්මාලංකාරය මේ විහාරස්ථානයේ පුස්තකාලයේ තැන්පත්ව පවතිනවා ඒ වගේම 550 ජාතක පොත් තුනක් මේ විහාරස්ථානයේ පුස්තකාලයේ පවතිනවා මේ විහාරස්ථානට යාබදව පැවැතෙන කච්චිගල්ලාර රජතුමාගේ අනසක අනුව හිටපු මොහන්දිරම් කෙනෙක් විසින් හාතකල අභේදාන පත්‍රය කියලා නම් කරලා මේ ආරෙහි පෙනෙනතෙක් මානි ගොඩමඩ කිසිදු සත්‍යයේ ජීවිතයේ තුරන් වීම තහනම් කියලා හාතකල අභේදාන පත්‍රයක් ලියලා අදේක එක පිටපතක් මෙහි තිබෙනවා ඒ වගේම රාජ්‍ය ලේඛනාගාරයේ පිටපතක් තැන්පත්ව පවතිනවා ඒ අනුදැනුම ඇතුව අදත් ඒ ගඟේ දෙවෙනි කටයුත්තක් කරන්න කිසි කෙනෙකු එළඹෙන්නේ නැති කියන බව මේ වෙලාවේ මා මතක් කරනවා විශේෂයෙන් මේ වෙලාව අපේ ප්‍රශංසාව හිමි කරනවා අපේ ලක්බිම YouTube නාලිකාවේ මහත්තුරු මේ විහාරස්ථානයේ සොයාගෙන ඇවිල්ලා මේ විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු විමසලා විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු මේ රටටත් ලෝකයාටත් ලබා දෙන්න කටයුතු කිරීම ගැන මෙහෙම විහාරස්ථානයේ විහාරාධිපති සාමණේර මහන්සිය හැටියට මගේ ඉතාමත් ගෞරවපූර්වක පින්දීමෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා